ලස්සන අරාබි කියමනක් තියෙනවා. ඔබට මැරෙන්න ඕනේද? එහෙනම් මුහුදට පනින්න. ඔබ ඔබේ උප්පරිම ශක්තිය යොදලා අවසානය වෙනකල් වතුර එක්ක පොරපදයි. බේරෙන්න උත්සාහ කරයි. මොකද ඔබට ඕනේ ඔබව මරන්න නෙවෙයි. ඔබේ ඇතුලේ තියෙන යම්කිසි දෙයක් මරන්න. සාර්ථකත්වය ගැන, හොඳ ව්‍යාපාරික අදහස් ගැන, සබදාම නීති ගැන කතා කරන්න කලින් මුලින්ම ඔබ ඔබේ හිත හදාගෙන ඉන්න ඕනේ. මොකද වෙලාවක් කලාවක් නැතුව පාන්දර 2ට 3ට 4ට පවා අපිට ලැබෙන සිය ගණනක් කෙටි පණිවිඩ වලින් හුඟක් අය අපෙන් අහන්නේ එකම එක ප්‍රශ්නයයි. කොහොමද හිත හදාගන්නේ? හැබැයි ඔබ ඒ පණිවිඩ වලින් අපිට කියන්නේ නෑ හරියටම ඔබේ ප්‍රශ්නේ මොකක්ද කියලා. ඔබ කියන්න මට වැඩ කරන්න හිතෙන්නේ නෑ, මට කම්මැලි, මට වැඩ කරන්න ඕනේ හැබැයි වැඩි ආසාවක් නෑ, මං අතරමං වෙලා වගේ, මට නිින්ද යන්නේ නෑ, මගේ ඔළුව අවුල් වෙලා වගේ, හැබැයි හේතුවක් දන්නේ නෑ. හේතුව ඔබ දන්නවා, හැබැයි ඔබට කියා ගන්න බෑ. ඉතින් අපි ගෙස් කරනවා. මේ ඔබ අපිට නොකියන ඔබේ ජීවිතයේ වේදනාත්මක ප්‍රතික්ෂේප වීම වල විවිධ මුහුණුවරවල්, මේ ඔබේ ජීවිතයේ වේදනාකාරී බැඳීම් නිසා ඇතිවුණු හිස් විනාශකාරී මානසිකත්වයන්ගේ විවිධ මුහුණුවරවල්. ඇයි අපි එහෙම කියන්නේ? මේ ලෝකේ මිලියන ගාණක්, කෝටි ගාණක් මිනිසුන්ව යොදාගෙන ඒගොල්ලන්ගේ මානසික මට්ටම් ගැන පරීක්ෂණ කළත් හැඟීම් දැනීම් තියෙන අවංක මිනිසෙක්ගේ ලොකුම සතුට තමයි තමන් ආදරය කරන අය තමන්ව පිළිගැනීම. ඒ සැනසීම ඔළුවේ තියාගෙන මිනිසුන්ට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑ. මේ ලෝකේ අමාරුම කන්ද තරණය කරන්න පුළුවන්. ලෝකේ බෙහෙසුණුම මුහුද හරහා පීනන්න පුළුවන්. හැබැයි ඒ වගේම තමයි අනිත් පැත්තත්. මිනිස්සෙක්ට වෙන්න පුළුවන් ලොකුම දුක, වේදනාව තමයි තමන් ආදරය කරන අය තමන්ව පිළිනොගැනීම, ප්‍රතික්ෂේප කිරීම, මගහැරීම. ඒ වගේ බිඳුණු මානසිකත්වයකින් අමාරු කන්දක් නගින්න තියා දෙපයින් හිටගෙන ඉන්නත් අමාරුයි. මුහුදක් තරණය කරන්න තියා වචනයක් කතා කරගන්නත් අමාරුයි. කිසිම වැඩක් නොකරත් ඔබට වෙහෙසක් දැනෙන්නේ. ලෝකයේ කොයි අතට දිව්වත් ඔබට ඇඳේ මුණින් අතට වැටිලා ඔහේ ඉන්න හිතෙන්නේ. ඔබ ඉන්න තනක් අස් කරගන්න නැත්තේ, ඇඳුමක් හොදගන්න නැත්තේ ඔබට ඒ පුංචි දේවලුත් මේ වෙලාවේ හුඟක් ලොකුවට දැනෙන නිසා. අපි දන්නවා මේ වගේ දවස්වල ඔබේ මූඩ් එක වෙනස් වෙන්නේ මිලි තත්පරවලදී. අපේම වීඩියෝ එකක් වුණත් 10-15 වතාවක් බලලා හරි ඔබ හිත හදාගෙන යද්දී එක පාරටම ඔබ හිටියටත් වඩා පහළ තැනකට වැටෙන්න පුළුවන්. ඔබේම එක සිතවිල්ලකින්. දැන් ඔබ හිතන්න. ඊළඟට මම මොකක් කියයිද? හිත හදාගන්න කියයිද කොහොම හරි? නෑ. හිත හදාගන්න ඕනේ තමයි. හැබැයි මම ඔබට කියන්නේ හිත හදාගන්න, ඔබේ කාලය ගන්න. හිත හදාගන්න යන හැම වෙලාවකම ආයේ ඔළුව අවුල් වෙනවා වගේ දැනෙනවා නම් ඒ ඔබට කවදාවත් හිත හදාගන්න බෑ කියන එක නෙවෙයි. ඒක මේ ලෝකේ ඕනෙම මිනිහෙක් මේ වගේ තත්වයක් පහු කරද්දී දැනෙන හරිම සාමාන්‍ය මානසික තත්වයක්. සහ ගෙදරින් එළියට යන්නත් බැරි, තමන්ගෙම ගෙදර අයගෙන් පවා තමන්ගේ දුර්වල මානසිකත්වය හංගන්නත් අමාරු මේ වගේ දවස්වල මේ තත්වයට මුහුණ දෙන එක. ඒක කොයි වගේද කියලා පැහැදිලි කරන්න මන් දන්න බොහොම සියුම් සිංහල වචනවලටවත් බෑ. ඒක ඛේදවාචකයක්. අපි දන්නවා ඔබ මෙන්න මේ වගේ මානසිකත්වයක ඉන්නකොට ඒ මානසිකත්වය මේ තරමටම අමාරුයි කියලා අපි දන්නා බවට මේ කරන පැහැදිලි කිරීමම මේ වෙලාවේ ඔබේ හිතට සහනයක්. මොකද ඒක ඔබව පිළිගැනීමක්. අපි දන්නවා ඔබ ඉන්නේ වේදනාවක. ඉතින් අපි සුවපත් වෙමු. හැමහිට මුලින්ම අපි ඔබට මේක කියන්න ඕනේ. ඔබ මේ වෙලාවේ මේ ලෝකෙ කොහේ හිටියත් මේ ගත වෙන හැම දවසකම, මේ ගත වෙන හැම තත්පරයකම ඔබේ බැඳීම් වල, හිනාවන් වලට වඩා තියෙන්නේ කඳුළු නම්, ජෝක්ස් වලට වඩා තියෙන්නේ ෆයිට්ස් නම්, ඔබේ හදවත හොඳින් කියලා දැනෙන දවස් වලට වඩා නරක දවස් වැඩි නම් ඔබ යාලට ආදරය කරපු පළියට එයාලට ඔබව විනාශ කරන්න අයිතියක් නැහැ. මතක තියාගන්න. ඒ වගේම ඔබ එයාලට ආදරය කරනවා කියන්නේ ඔබ එයාලා ගාව නවතින්න ඕනි කියන එක නෙවෙයි. මේ දවස්වල අපි කතා වෙනවා මිනිස්සුන්ව ගෙවල් වල හිර කරලා සබදාම බැලන්ස් වෙනවලු. ඒ වගේම තමයි ඔබේ හැඟීමුත් බැලන්ස් වෙන්න ඕනේ. ඔබට ප්‍රශ්නේ තියෙන්නේ ඔබේ ආදරය ගැන නම් මෙහෙම හිතන්න. ඔබ ආදරය දෙනවා. ඔබට ආදරය ලැබෙනවා. ඔබ නැවත ආදරය දෙනවා. ආදරය ලැබෙන ඔබටත්. හැබැයි සමහර විට ඔබ දිගින් දිගටම ඔබේ ජීවිතයේ කරලා ඇත්තේ ආදරය ලබා දීම විතරයි. මොකද එකම දෙයක් දීර්ඝ කාලයක් ඔබේ කැමැත්තෙන්ම කරද්දී ඒක හරියට යුතුයකමක් වගේ වෙනවා. එතකොට මිනිස්සු ඔබව ලේබල් කරනවා. හරි. මෙයා තමයි ආදරය ලබා දෙන කෙනා. එයාට අනිත් අතට ආදරයක් විඳින්න අවශ්‍ය නැහැ. ඉතින් මිනිස්සු හිතන්න පටන් ගන්නවා ලේබල් කරනවා ඔබව මෙන්න මේ විදිහට. අපිට අවශ්‍ය වෙලාවට ආදරය බෙදා හරින එක තමයි මෙයාගේ ජොබ් එක. මිනිස්සු විශ්වාස කරන්න පටන් ගන්නවා. ඒකට තමයි ඔබ ඉපදිලා ඉන්නේ කියලා. නෑ. ඔබත් ආදරය ලබන්න සුදුසුයි. ඔබට තාමත් ඒ ගැන අවබෝධයක් නෑ කියලා හිතුනොත් අපේ self love වීඩියෝ එක බලන්න. අපි කලිනුත් කිව්වා ලෝක ප්‍රසිද්ධ අභිප්‍රේරිකා මරිසා පියා එක තැනකදී කියනවා ඔබ ආදරය දෙන තරමටම ඔබට ආදරය ලැබෙන්න ඕනෙලු. අය කියනවා දෙන්නගේ ආදරය සමබර වෙන්න ඕනෙලු, බැලන්ස් වෙන්න ඕනෙලු. මේ ආදරය කොච්චර සමබර වෙන්න ඕනේද? ඔබ හොඳ හුස්මක් පහළට හෙලන්න. ඒ හුස්ම තව පහළට හෙලන්න. තව. ඔබට දිගට මේක කරන්න පුළුවන්ද? බෑ. මොකද බැලන්ස් නෑ. දැන් හුස්ම ඉහළට ගන්න. ඒ හුස්ම තව ඉහළට ගන්න. තව. ඔබට දිගට මොක කරන්න පුළුවන්ද? බෑ. බැලන්ස් වෙන්න ඕනේ. ඔබේ බැඳීම ඇතුලේ වෙන්නේ ලැබීමක් නැතිව දිගින් දිගටම ඔබ ආදරය දෙන එක විතරක් නම් කොහොමද ඒක ප්‍රායෝගික වෙන්නේ? මේක අනිත් කෙනාගේ පැත්තෙනුත් හිතලා බලන්න ඕනේ. එයා ඔබට ආදරය දිගින් දිගටම ලබා දෙනවා විතරයි. ඔබේ පැත්තෙන් එක බැලන්ස් වෙන්නේ නැතිනම් කොහොමද ඒක ප්‍රායෝගික වෙන්නේ? ඔබ හුස්ම ඉහළට ගන්නවා වගේම පහළට හෙලන්නත් ඕනේ. හුස්ම ගන්නවා වගේම ආපහු දෙන්නත් ඕනේ. ආදරය ලැබෙනවා වගේම ආපහු දෙන්නත් ඕනේ. එතකොටයි බැඳීමක් බැලන්ස් වෙන්නේ. ඔබ පිළිගත්තත් නැතත් සතුට සහ සැනසීම තමයි හැම සම්බන්ධයකම ප්‍රමිතිය. උදාහරණයක් විදිහට ජෝක් එකක් ගන්න. ෆනි නැත්නම් ඒක ජෝක් එකක් වෙනවද? නෑ. ඉතින් ආදරේ නැත්නම් එතන බැඳීමක් නෑ. ලෝකේ අමාරුම දේවල් වලින් එකක් තමයි ජීවිතේ තීරණාත්මකම තැනට ආවට පස්සේ ඔබ ආයෙමත් වතාවක් try කරනවද නැත්නම් අතහරිනවද කියලා තීරණය කරන එක. ආදරණීයෝ කියන මාතෘකාවේදී ඔබ තව වතාවක් try කරන්න. අන්තිම වතාවටත් ආදරණීයන්ට පැහැදිලි කරන්න උත්සාහ කරන්න. අන්තිම වතාවට උනත් ඔවුන් ඔබට නරකම විදියට සැලකද්දිත් තවත් හොඳින් කතා කරන්න. තාමත් ඔබ ඔවුන්ට ආදරේ බව කියන්න. හැබැයි ඔවුන් ඔබට සවන් දෙන්න සූදානම් නැත්නම් මේක පිළිගන්න. ඔබට කියන්න පුළුවන් හැම විදියකටම කිව්වට පස්සෙත්, දන්වන්න පුළුවන් හැම විදියකටම දනුවත් කළාට පස්සෙත්, හංගවන්න පුළුවන් හැම විදියකටම හැඟෙව්වට පස්සෙත්, දෙන්න පුළුවන් උපරිම ආදරය දුන්නට පස්සෙත්, ඔබව ඔවුන්ට මදි නම් ඔබ ඉඳලා තියෙන්නේ වැරදි තැනක. ඔබ හැම දවසකම අඬනවා නම් ඔබ ඉන්නේ සුදුසු තැනක නෙවෙයි. ඔබට ඔවුන්ගේ වටිනා කාලය සහ අවධානය වෙනුවෙන් යදින්න වෙනවා නම් ඔබ ඉන්නේ සුදුසු තැනක නෙවෙයි. ඔබ විනාශ වෙන හැටි බලන් ඉන්න එක එයාලට ඕකේ නම් ඒක පෙනිපෙනිත් එයාලා ඔබට දක්වන සැලකිල්ල වෙනසක් නැත්නම් ඔබ ඉන්නේ සුදුසු තැනක නෙවෙයි. good night කිව්වට පස්සෙත් නිදාගන්නේ නැතිව ඔබ අඬන බව එයාලා දන්නවා නම් එයාලට ඒක ප්‍රශ්නයක් නැත්නම් ඔබ ඉන්නේ සුදුසු තැනක නෙවෙයි. ඔබේ වටිනාකම අවබෝධ කරගන්න. ඔබ මීට වඩා බොහොම වටින දේවල් ලබන්න සුදුසු කෙනෙක්. ඔබ සුවපහසු වැළඳ ගැනීමක් ලබන්න සුදුසුයි. නළලට ආදරණීය හාදුවක් ලබන්න සුදුසුයි. සෙනෙහස පිරුණු හිස පිරිමැදීමක් ලබන්න සුදුසුයි. විශේෂයෙන්ම ඔබේ මූණට නැවත හිනාවක් ගේන්න උත්සාහයක් ගන්න කෙනෙක් ලබන්න සුදුසුයි ඔබ. ඔබ හැම අඳුරු දවසකටම පස්සේ හිරු එළිය ලබන්න සුදුසු කෙනෙක්. ඔබ සතුටින් ඉන්න සුදුසු කෙනෙක්. එක දවසක් එනවා ඔබ මේ හැමදේම හරියටම අවබෝධ කරගන්නවා. අන්න එදාට ඔබේ හිතට වද දෙන තවත් එක කාරණාවක් තියෙනවා. ඒක පසුතැවීම. මං ඇයි ඒ වගේ නොවටිනා කාලයක් ගත කළේ? මං ඇයි ඒ වගේ මෝඩ විදියට හැසිරුනේ? මම ඇයි මාව නොවටිනා කෙනෙකුට මට ඒ විදියට සලකන්න ඉඩ දුන්නේ? මේක අපි සරලව විසඳලා දෙන්නම් ඔබට. පසුතැවෙන එක ඔබේ ජොබ් එක නෙවෙයි. ඔබ ඔබේ පැත්තෙන් වෙන්න ඕනේ හැමදේම කළා. ඔබට ඒ අය වෙනුවෙන් කරන්න වෙන කිසිම දෙයක් ඉතිරි වෙලා නැති වෙනකල්ම. සිනාසෙන සුදු හාමුදුරුවෝ ගැන ඔබ අහලා තියෙනවා නම් උන්වහන්සේ එක තැනකදී කියනවා අපි අඬන්න ඕනේ, දුක් වෙන්න ඕනේ, පසුතැවෙන්න ඕනේ අපේ අතින් වෙන කෙනෙක්ගේ හිත රිදුනොත් විතරයි. හැබැයි අපි අඳන්නේ, පසුත වෙන්නේ, දුක් වෙන්නේ වෙනත් කෙනෙක් අපේ හිතට රිද්දුවම මට කියන්න කොච්චර අසාධාරණද ඔබ හිතන්න. හරි. දැන් මට මේක කියන්න. මට කියන්න ඔබ දවස ගානේ ෆයිට් කරන්නේ මොනවා වෙනවෙන්ද? මම ලස්සන කතාවක් අහලා තිනවා. ඒ කතාව ලියපු කෙනා ලියපු විදිහට මම ඔබට ඒක ඉදිරිපත් කරන්නම්. මම වතාවක් අතිශය සාර්ථක ගැහැණියකගෙන් ඇයගේ සාර්ථකත්වයේ රහස ඇහුවා. එතකොට ඇය hina වෙලා මට කිව්වා මම සාර්ථක වෙන්න පටන් ගත්තේ small fights, small fighters ලට බලා ගන්න දීලා නිහඬ වුණාම. පුංචි රණ්ඩු පුංචි සටන් කරුවෝ වෙනුවෙන් අතහැරියම මම මං ගැන ඕපාදූප කියන අයත් එක්ක ෆයිට් කරන එක නැවැත්තුවම මම මගේ මහත්තයාගේ නෑදෑයොත් එක්ක ෆයිට් කරන එක නැවැත්තුවම මං අවධානය දිනා ගැනීම වෙනුවෙන් සටන් කිරීම නැවැත්තුවම මං ගැන මිනිස්සු බලාපොරොත්තු වෙන දේවල් සපුරාලීම වෙනුවෙන් සටන් කරන එක නැවැත්තුවම මෝඩ මිනිස්සුත් එක්ක මගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන එක නැවැත්තුවම මම ඒ වගේ සටන් කරන්න වෙන කිසිම දෙයක් නැති මිනිස්සු වෙනුවෙන් අයින් කළා. ඊට පස්සේ මම ෆයිට් කරන්න පටන් ගත්තා මගේ අරමුණු වෙනුවෙන්, මගේ සිහින වෙනුවෙන්, මගේ අදහස් වෙනුවෙන්, මගේ ධෛර්යය වෙනුවෙන්. කිසිම තේරුමක් නැති පුංචි රණ්ඩු අතහැරපු දවස තමයි මම සාර්ථක වෙන්න පටන් ගත්ත දවස. පුංචි රණ්ඩු ඔබේ කාලය නාස්ති කරනවා. ඔබ රණ්ඩු කරන්නේ මොනවා වෙනුවෙන්ද කියලා හොඳට හිතලා තීරණය කරන්න. හැබැයි ඔබට අවශ්‍ය කාලය ගන්න. හැඟීම්, දැනීම්, බැඳීම් වෙනුවෙන් සටන් කරලා හති වැටෙන හැම වෙලාවකම මේක අහන්න. සමහර දේවල් ඒ තියෙන විදිහටම තියෙන්න දීලා යන අයට යන්න දෙන එක ඕකේ. ඔවුන්ව ලං කරගන්න ෆයිට් නොකරන එක ඕකේ. ඒගොල්ලන්ගෙන් හේතු පැහැදිලි කිරීම බලාපොරොත්තු නොවී ඉන්න එක ඕකේ. ඔබේ ප්‍රශ්නවලට උත්තර අහහා එයාලා පස්සෙන් එළවන්නේ නැතුව ඉන්න එක, ඔබ තනියම ජීවිතයට මෝන දුන්නේ කොහොමද, ඔබ ආවේ කොතන ඉඳන්ද කියලා එයාලා තේරුම් නොගන්න එක ඕකේ. ඔබට තියෙන්නේ ඔබ වෙනුවෙන් ෆයිට් කරන්නයි. මොකද ඔබ වෙනුවෙන් පෙනී ඉන්න අවශ්‍ය තරමට වෙන කිසි කෙනෙක්ට ඔබ වෙනුවෙන් පෙනී ඉන්න බෑ. නිකමට හිතන්න ඔබ දවස ගානේ ඉගෙන ගන්න කෙනෙක්, වැඩ කරන කෙනෙක්, ඔබ හැම උදේකම කැඩුණු බිඳුණු ඔබේ හදවතේ කොටස් ආයෙ එකතු කරගෙන නැගිටින කෙනෙක්, ඔබ ඔබේ වියදම් බලා ගන්න කෙනෙක්, ඔබ හොඳ අධ්‍යාපනයක් ලැබපු ගෞරවණීය කෙනෙක්, ඔබ අවංක කෙනෙක්, ඔබ අනාගතය වෙනුවෙන් සැලසුමක් තියෙන, අරමුණක් තියෙන කෙනෙක්. මෙහෙව ඔබව නොවටිනා කෙනෙක්, ඔබට නොසුදුසු කෙනෙක්. මන් දන්නවා දැන් ඔබේ හිතට එන ප්‍රශ්නේ. ඔව්, ඔවුන් ඔබේ වටිනාකම තේරුම් ගන්න දවසක් එයි. අන්න එදාට ඔබ ඊටත් වඩා වටින කෙනෙක් වෙලා ඉන්න. Good luck.